රුසියාවේ ප්‍රබලතම නැෂ්ටික සබ්මැරීනය එළඹෙන සතියේදී හවානාහි ස්ථානගත කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. යනුව කිව්බානු බලධහරීන් මේ බව නිවේදනය කර තිබෙනවා. රුසියානු න්‍යෂ්ටික බලය සහිත න්‍යෂ්ටික තාක්ෂණය සහිත වුණු සබ්මැරීනය හවානා නුවර නතර කර තැබීමට කිව්බානු අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම න්‍යෂ්ටික සබ්මැරීනය කසාන් නම් වුණු න්‍යෂ්ටික සබ්මැරීනය ගත් පිටදී රුසියානු ප්‍රධාන පෙළේ යුද නෞකා තුනක්ද සහිතවයි ගමන් කිරීම සිදුව තිබෙන්නේ. ඒ අනුව අද්මිරාල් ගොර්ෂෝව් මේ පිළිබඳ තහවුරු කර තිබෙනවා. ඒ අනුව ජූනි 12 සිට 17 වනදා දක්වා කිව්බානු අගනුවර ඔවුන් රැඳී සිටින බවටයි නිවේදනය කර තිබෙන්නේ. මීට අමතරව මේ වන විට රුසියාව විසින් මැද පෙරදිග කලාපය, එවැගේම අප්‍රිකානු කලාපය, මේ සෑම කලාපයත් සමගම ඉතා දැඩි මිත්‍රත්වයක් වර්ධනය කරගනිමින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව වාර්තා වන නවතම තොරතුරු වලට අනුව රුසියාව අමරිකා එක්සත් ජනපදය විසින් කොරියාවනි රටවල් සමගින් පවත්වනු ලබන යුද ඒකාබද්ධ යුද සැමරුම් නැත්තං ඒකාබද්ධ යුද ක්‍රියාවලීන් වලට ප්‍රතිචාර දැක්වීමක් විදිහට රුසියානු යුද නෞකා කැරබියන් මුහුදට මේ වන විට ගමන් කරමින් සිටිනවා. යනුව විශේෂ හමුදා පෙරහුරුවක් සඳහා කැරබියන් මුහුදට රුසියානු නෞකා යාත්‍රා කරමින් තිබෙන බවයි අමරිකා එක්සත් ජනපද බලධාරීන් නිවේදනය කර තිබෙන්නේ. ඒ අනුව රුසියාව යම් ආකාරයක රහස්‍යගත ක්‍රියාවලියකට සූදානම් වෙමින් සිටින බවට ඔවුන් අනතුරු ඇඟවීමක්ද මේ වන විට සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ පුටින්ගේ පාලනය යම් ආකාරයක සූක්ෂම කටයුතු කිහිපයකටම අවතීර්ණ වෙමින් සිටින ආකාරයක් මේ දිනවලදී අපට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එවන් පරිසරයක් ඇතුළතදී ඉදිරියේදී කුමන තත්ත්වයක් ඇති වේද යන්න ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ වෙද්දි මොස්කව් පාලනය විසින් බර්කිනා ෆාසෝ රාජ්‍යයටද අවශ්‍ය කරන යුද සහයෝගිතාවය ලබා දීමට කටයුතු කර තිබෙනවා. රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා එහි ගොස් එම සහයෝගය පළ කර තිබුණා.